මෙතනින් පහළ තියෙන තනිකරම ප්‍රපාතය ආගයක් වගේ ආවට කන්ද නගින්න පුළුවන් කියලා මුදුනට යන්න පුළුවන් කියලා හිතනවා තාම අපිට මේ එහා පැත්තෙන් කන්ද නගින්න කියලා හැදුවට එතන ස්ලෝප් එක වැඩි නිසා අපිට ආයි කන්ද වටෙන් කරකලා අනිත් පැත්තට එන්න වුණා ඒ පැත්තෙන් තමයි මං හිතන්නේ බෙස්ම ෆුට්පාත් එක තියෙන කන්ද නගින්න අතන මේ කන්ද වටේ කරගෙන අපිට තේරිච්ච දෙයක් තමයි මේ මේ කන්ද පහළට පාමුලට හොඳට පේන නිසා ලොකු ලස්සනක් තියෙන අමුතුම මේ ෆීලිං එකක් හරියට මම මේ වගේ තැනක් දැකලා තිනවා Lake District කියලා මේ National Park එක තියෙනවා නේ හරිය ඇත්තම ඒ climate එක තමයි මෙහි තියෙන්නේ ඉතින් අපි උඩට ගිහලා බලමු කොහොමද කියලා උඩ තවත් ලස්සන ඇති ඉතින් අපිත් එක්ක ඉන්න දැන් තමයි අපි කන්දේ භාගයක් නැග්ගේ හරියටම හොඳම හයික් එක සෙට් වෙයි දැන් තමයි කටට පොඩක් මහන්සි මටත් මහන්සි පොඩි රෙස්ට් එකක් ගන්න කියලා මේ අයිය දීපු පොඩි ගල් තලාවකට ආවල් පේන ඇති මේ පැත්තේ view එක කියලා අපි ඉදිරියට යන්න නැගලා බලමු මොකද රස්ස කොයිලාවෙත් දැන් දරට නම් දෙයියන් පිටින් පායලා තිනවා බලමු Thank you.
එක ලස්සන තැනක් මේක. ඒ හිඳ තමයි ආයි පාරක් එන්න හිතුනේ මෙහි. මානම ලස්සනයි කොහෙ බැලුවත් කොළ පාටයි. අපි ඊයේ හවසට ඊරේ කැම්ප් එක සෙට් අප් කරපු තැන අපිට පේනවා අර දුර පේනවද දන්නේ. ෆයිල්ස් ගස් වගේ තියෙනවා අන්න එතන තමයි අපි කැම්ප් එක සෙට් අප් කරේ ඊරේ. හරි. අපි එහෙනම් උඩට ගිහින් බලමු. ඉස්සරහට ගිහිල්ලා බලන්නත් පුළුවන් මේ අපි පොඩි ට්‍රයි එකක් දෙනවා ඒක දිගේ ඉස්සරහට යන්න. වැස්සක් දැන් ළඟම එන පාටක් තියෙන පොඩ්ඩක් පොද වගේ වැටෙනවා. මෙතනින් පහළ තියෙන තනිකරම ප්‍රපාතය චුට්ටක් හරි යහම ආවනොත් එහෙම නවතින්න වෙන්නේ එළව ගිහිල්ලා. අතරම මේ කඳ උඩටම හුලං පාරක් ගොඩක් වැඩි. ඒ කියන්නේ අපට ඇඟට බය හිතන. ඒ කියන්නේ අපේ පොඩි එක මූ වෙන තරම් ලොකු හුලං පාරක් එනවා සමහර ලාවට. අපි සෙල්ෆි එකක් ගන්න යන්නේ ගයිස්. ඇක්ෂන්. හූ. තව චුට්ටක් හැබැයි අරහෙට යන්න පුළුවන් වගේ නේ. තව පොඩ්ඩක් අරහෙට යන්න පුළුවන් වගේ බලමු. ලං පාරත් එක්ක මාර මේ අමාරු යන්න. අනිත් එක තමයි මේ ගල් වල පේනදි මේ බෙන්ද බෙන්දලා තියෙන්නේ. ඒක නිසා ටිකක් බයයි යන්න. බෝපත්තලාව කන්ද මුදුනේ. ඒ කියන්නේ මුදු මට්ටමේ ඉඳලා මීටර් 1940ක් උසයි. view එක ලස්සනයි. මෙතන ඉඳන් බැලුවහම 360කට විහිදුණු view එකක් අපිට දකින්න පුළුවන් නේද? ඒ කියන්නේ එක පැත්තකින් බෝපත්තලාවේ අන්තිමේ කියන්නේ බෝපත්තලාව අන්තිමේ farm එක තියෙනවා. එතකොට කොත්මලේ ජලාශය පැත්ත, ඊළඟට peacock hills, ඊළඟට කිල්ගල් පොත්ත. ඔය ඉස්සේ බෝපත්තලාව ටවුන් එක මේ හැමදේම හොඳ පැහැදිලිව දැක ගන්න පුළුවන් මුදුනට ආවහම එන්න ටිකක් අමාරුයි. පල්ලෙහා ඉඳලා ඉගෙනේ හන්ද පාමුල ඉඳලා පැයක් විතර මේකට ආසන්න කාලයක් අපිට ගියා උඩට එන්න. ස්ලෝප් එක ටිකක් වැඩි තමයි එන්න ඕන. ඔව් ඊයේ අපිට පොඩ්ඩක් වැස්ස සහිත කාලගුණයක් තිබුණේ. හැබැයි අද ෆුල් ක්ලියර් ගානට අවුවකුත් එක්ක ලස්සනට වෙදර් එකක් ඇවිල්ලා තිනවා. ක්ලයිමේට් එක මාරයි.
මොනවාරත් අපි පිටතර අවසනාවන්තුන්නේ මේ වගේ මේ ක්ලයිමේට් එක පොඩයි කියන්නේ වැස්සත් එක්ක මේක නගින්න තමයි මොකද තනිකර ගලක් ස්ලෝප් එක වැඩි ගල ලිස්සන ගතිය වැඩි දියසෙ වෙල් බැඳිලා තියෙනවා අපේ ලක්කෙට ඉතින් මේ අපිට පොඩක් ක්ලයිමේට් එක ක්ලියර් වෙලා දුන්නා බෝපත්තලාවේ අපි ගෙව්වා ලස්සනම දවස් දෙකක් ඊයේ දවස ඇවිල්ලා අපි ගොඩක් වෙලා සනාව 12 වෙද්දී අපි ආව කන්ද පාමුලට ඇවිල්ලා පාමුල ඇවිදලා ලස්සන ෆොටෝස් ගත්තා වීඩියෝස් ගත්තා අර හරිම නිදහසේ ගත කරා ඊයේ දවසම ඒ වගේම තමයි අද උදේ ඉඳලා පටන්ගෙන උදේ ඒ වගේම ලස්සන ඉඳලා පල්ලෙහා උඩට එන්න ගත්ත එකක් පරක් වෙලා අපි ගොඩක් වාසනාවන්ත වුණා අපේ ෆස්ට් බ්ලොග් එක මේ වගේ ලස්සන තැනකින් පටන් ගන්න හිතපු එක නැත්තරම අද සතුටින් ගොඩක් නේද අපි හිතනවා අපේ ෆස්ට් බ්ලොග් එක ඔයාලට අලුත් එක්ස්පීරියන්ස් එකක් නැති ඔයාලට තාක්ෂ වෙන්න නැති ඒ වගේම අපිටත් ඒක අලුත් එක්ස්පීරියන්ස් එකක් ඔයාලට කියන්නේ ඔයාලා කැමති තරක් තියනවා නම් අපිට සජෙස්ට් කරන්න අපි අපිට යන්න කියලා එතෙන්ට අපිට බ්ලොග් එකක් කරන්න කියලා අපි ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා නේද